ආයුබෝවන් ඔබ එක්වන්නේ රූපහණේ දිවාපෙවතු ප්‍රකාශය සමකෙන් මම ප්‍රසාද් වීරසිංහ ප්‍රථම නවධානයේ ප්‍රවෘත්ති ශීර්ෂ පහට වෙත ලෝපුරා ඉස්ලාම් බැතිමත් වූ ශුද්ධ වූ හජ් දිනේ සමරති පූජනීය ස්ථානවල ඓතිහාසික උරුමය හෝ පුරාවිද්‍යාත්මක දේපළවලට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි බිඳවැටුණු බැණික් ව්‍යාපාරයේ යලි අන්තර්ජාතික තත්ත්වයට ගොඩනගන බවට අගමැතිවරයාගෙන් සහතිකයක් අභියෝගාත්මක මොහොතේ රට බාර ගැනීමට තම පක්ෂයේ සූදානම් බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ PCR පරීක්ෂණ තවදුරටත් ඇතැම් රටවල කොරෝනා ආසාත්‍යයන්ගේ හා මිය යන සංඛ්‍යාවේ වර්ධනයක් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් මුලින්ම දේශීය පුවත් ලෝපුරා ඉස්ලාම් බැතිමතුන් අද ශුද්ධ වූ හජ් දිනය සමරනු ලැබුවා ඉබ්‍රාහිම් නබිතුමා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉටු කළ කැපකිරීම සහ පරිත්‍යාගයන් සිහිපත් කිරීමේ අරමුණින් ඉස්ලාම් ජනතාව හජ් දිනය සමරනවා ඉස්ලාම් බැතිමතුන් තමන්ගේ ජීවිත කාලයේදී ඉටු කළ යුතු යුතුකම් අතරින් අවසන් යුතුකම වන්නේ ශුද්ධ වූ හජ් වන්දනාවේ යෙදීමයි සෞදි අරාබියේ මක්කම නගරයේ ඇතුළු බොහෝ පූජනීය ස්ථාන වන්දනාමාන කිරීම සඳහා ලෝපුරා නන්දසින් වාර්ෂිකව ලක්ෂ සංඛ්‍යාත මුස්ලිම් ජනතාව ශුද්ධ වූ මක්කම නගරයට පැමිණෙනවා. එහෙත් මෙවර මක්කම වන්දනාවේ යෙදීම සඳහා අවසර ලැබී තිබුණේ දසදහසක් පමණ වූ බැතිමතුන් පිරිසකට පමණයි. මෙම වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සඳහා සෞදි අරාබි රජය දැඩි සෞඛ්‍ය ආරක්ෂක විධිවිධානද සලසා තිබුණා. ශුද්ධ වූ හජ් දිනේ නිමිතෙන් දිවයිනපුරා ඉස්ලාම් පල්ලි ආශ්‍රිතව යාඥා පැවැත්වුණා. ඊට ඉස්ලාම් භක්තිකෙන් විශාල පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකීය ඉස්ලාමීය බැතිමතුන් ලෝපුරා සිටින සිය සහෝදර ලබ්ධිකයන් හා එක්ව සමරන හජ් උත්සවය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශේෂ පණිවිඩයක් නිකුත් කළා. ශුද්ධ වූ කුරාණයේ ඉගැන්වීම අනුව යමින් අතීතයේ පටන් සෙසු සියලු ආගමිකින් හා එක්ව සමගිය විසූ මෙරට මුස්ලිම් ප්‍රජාව අනාගතයේදීද දේශයේ අභිවෘද්ධිය සඳහා සිය දායකත්වය ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනාධිපතිතුමා සිය පණිවුඩෙන් දක්වා තිබෙනවා. මුළු ලෝම් වෙලාගෙන ඇති COVID-19 වසංගතයේ හමුවේ සුපුරුදු පරිදි මක්කම් වන්දනා කිරීමට මුස්ලිම් ප්‍රජාවට මෙවර අවස්ථාව උදා වී නැහැ. එහෙත් එකී වන්දනාව තුළින් පිළිඹිබුවන අල්ලා දෙවිඳුන්ගේ ශ්‍රේෂ්ඨත්වය සිහිපත් කරමින් සාමකාමීව සහජීවනයේ උද්‍යෝගයේ තවදුරටත් වර්ධනය කර ගැනීමට අද දවස උපකාරී වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය පණිවුඩෙන් සඳහන් කරනවා. පරිත්‍යාගයට හා සාමූහිකත්වයට මුල් තැන දෙන හජ් උත්සවයේ සමරන ලෝපුරා ඉස්ලාම් බැතිමතුන්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සුබ පැතුම් එක් කරනවා. සාමයේ සහෝදරත්වය හා සමානාත්මතාවයේ අගය කරන හජ් වන්දනාව මගින් උගන්වන ඉගැන්වීම් බොහොමයක් පවතිනවා. බේද භින්නව සිටින සමාජයන් එක්සත් කොට සාධාරණ සමාජයක් ගොඩනැගීම සඳහා ලෝ ප්‍රධාන ආගමක් වූ ඉස්ලාම් ආගමේ දේශනාවන් අපට බෙහෙවින් උපකාරී වනු ඇති බව මහින්ද රාජපක්ෂ මහතාගේ විශ්වාසයයි. කොවිඩ් වසංගතයේ තුරන් කිරීමට අප සැම එක්ව සහයෝගයෙන් වෙන්ද තිර අදිටනින් ක්‍රියා කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය ඉවසීම හා චිත්ත ධෛර්යය අපට ලබා දී ආශිර්වාද කරන බෙන් ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව අල්ලාහ් දෙවියන්ගෙන් මෙවර හජ් උත්සවයේදී ප්‍රාර්ථනා කළ යුතු බව රාජපක්ෂ මහතා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙනවා. පූජනීය ස්ථානවල ඓතිහාසික උරුමයට හෝ පුරාවිද්‍යාත්මක දේපළවලට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා. සියලු ඓතිහාසික ස්ථාන ආරක්ෂා කරමින් වෙල්ලස්සේ උරුමය සුරකින වැඩපිළිවෙලක් සකස් කරන බවයි ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොන්රාගල දිස්ත්‍රික් අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීමේ ජනරැලි මාලාවකට ඊයේ එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම අදහස් පළ කළා. විමලදාස ගල්ගමාරච්චි මහතා සංවිධානය කළ ජනහමුව පැවැත්වුණේ වැල්ලවායේ ප්‍රධාන බස් නැවතුම් පොළ භූමියේදී.
ඉන්නනතුරු ජනාධිපතිතුමන්ෙක් උනේ පද්ම උදේශාන්ත මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් බුත්තල සතිපොළ භූමියේ සංවිධානය කළ ජනහමුවටයි මොන්රාගල දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් ආයෝජන කලාපයක් ස්ථාපනයට ජනාධිපතිතුමන් ගත් තීරණයට ජනතාවගේ ප්‍රසාදය හිමි වුණා පෙරාදිනේ විශ්වවිද්‍යාලයේ බොහොවිද්‍යාඥ අතුල සේනාරත්න මහතා බුත්තල යපස්නිදී පිළිබඳ කළ පරීක්ෂණ වාර්තාව ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වුවා පද්ම උදේශාන්ත මහතා විසින් රචිත වෙල්ලස්සේ සිංහල හඬ සහ අතීත උරුමේ අනාගත මුද්‍රාව ග්‍රන්ථ සහ ශෂේන්ද්‍ර රාජපක්ෂ තරුණ සංසදයේ සකස් කළ අලිමිනිස් ගැටුමට විසඳුම් සහිත වාර්තාවක්ද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා සහ සුමේදා ජී ජයසේන මහත්මිය එක්ව සංවිධානය කළ ජනහමුව පැවැත්ුණේ මොන්රාගල සතිපොළ භූමියේදී व्यापारी ඉන්න අනතුරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක් උනේ කුමාරසිරි රත්නායක මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් දොඹගහවෙල සතිපොළ භූමියේ සංවිධානය කළ ජනහමුවටයි පානීය ජල ගැටලුවට විසඳුමක් ලෙස කුබුක්කන් ඔය ජල යෝජනා ක්‍රමයේ ක්‍රියාවට නන්වන ලෙස ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා ශෂී රාමනායක මහත්මිය සංවිධානය කළ ජනහමුව පැවැත්ුණේ මඩුල්ල සතිපොළ භූමියේදී ප්‍රදේශයේ දුරකථන සංඥා දුර්වලතා පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුවත් කරන බව ජනාධිපතිතුමන් මෙහිදී කියා සිටියා ජනතාවගේ ඉල්ලීමක් වූ මඩුළු මිනි ප්‍රාථමික විද්‍යාලයට රැස්වීම ශාලාවක් ලබා දෙන බවට ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා මෙහිදී එකඟ වුණා එල්.ඒ. කීර්තිමාල මහතා නිර්මාණය කළ වෙල්ලස්සේ පාරම්පරික අසිපතක ආකෘතියක් ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වුණා මඩුල්ල මධ්‍ය මහාවිද්‍යාලයට පැමිණි ජනාධිපතිතුමන්ගෙන් සිසුන් ඉල්ලා සිටියේ ක්‍රීඩා පිටියේ සංවර්ධනය කර දෙන්න ලෙසයි විලාසනේ මඩුල්ල කියලා ගන්න ඒකේ කියන එතන ග්‍රවුන්ඩ් එක හදා ගන්න ඕනේ ගොල්ලන්ට පොඩි පැවිදෙන් නෙහි කොයි කොහක් නේ පොඩි එකයි හැබැයි ඩිවලොප් කළා ග්‍රවුන්ඩ් එක වටේ ඒ මේක හදලා දෙන්න දැන් හෙට ඒ හමුදා රම්බොල කියලා මේවා කරන්න උදාපතුමා හමුදාපතුමාට කතා කරේ ඉන් අනතුරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක් උනේ විජිත බේරුගොඩ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා බිබිල සංස්කෘතික මධ්‍යස්ථාන භූමියේ සංවිධානය කළ ජනහමුවටයි මේ අවස්ථාවට එක් වූ ආදිවාසීන් පිරිසක් ඔවුන්ගේ ඉඩම් ඔප්පු නොලැබීමේ ගැටලුවක් පිළිබඳ
ජනාධිපතිතුමන් දැනුවත් කළා. පසුගිය රජය සමයේ කඩා වැටුණු මැණික් ව්‍යාපාරය යලි අන්තර්ජාතික තත්ත්වයට ගොඩනගන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. රත්නපුර බලන්ගොඩ ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළා. ජනාමු සඳහා මෙවර මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ වදින අපේක්ෂකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. තමුන්නාංශය දන්නවා පහුගිය ආණ්ඩුව ආව ගමන් මැණික් ව්‍යාපාරය කඩහැලුණා. ඒ කඩහැලිච්ච මැණික් ව්‍යාපාරය නැවත ගොඩනගන්න පියවර ගැනීම අපේ ප්‍රධාන කාර්යයක් බවට පත් වෙලා තියෙනවා කියන එක අපි මතක් කරන්න ඕන. තමුන්නාංශලා විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ රැකියා නැති තරුණ තරුණියන් රත්නපුර දිස්ත්‍රික්කේ පුරා පිදලා ගිය තරුණ තරුණියන් රැකිය අවස්ථාවල් ලබා දෙන වැඩපිළිවෙළක් සංවිධානය කිරීම අපි ක්‍රියාත්මක වෙනවායි කියලා තමුන්නාංශලා මතක් කර දෙන්න ඕන. අපි විශේෂයෙන්ම තමුන්නාංශලා දන්නවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගිය අවුරුදු පහ තුළ මේ සමාජයට රටට කරපු සේවයක් අපිට දැක ගන්න පුළුවන් කමක් නැහැ. මේ රට ඉදිරියට ගෙන යන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් කරපු වැඩසටහනක් තමුන්නාංශලා දකින්න ඇති. අපි මේ පාර මැතිවරණ ප්‍රකාශනයක් නිකුත් කරේ නැහැ. අපි ප්‍රතිවරණ ප්‍රකාශනයක් නිකුත් නොකරේ ජනාධිපතිවරණයේ මීට මාස කිහිපයකට උඩදී ඔබ අනුමත කරපු වැඩපිළිවෙලක් තියෙනවා, ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. ඒක ක්‍රියාත්මක කිරීම අපේ වගකීමක් වශයෙන් අපි දැකලා ඒ මැතිවරණ ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම සඳහා තමයි අපි අලුත් මැතිවරණ ප්‍රකාශනයක් නිකුත් නොකරේ. අපි බාර දුන්නේ ශක්තිමත් ආණ්ඩුවක්, ශක්තිමත් ආර්ථිකයක්, විරකියාව අඩු වෙච්ච රටක්. නමුත් මේ ආණ්ඩුව අපිට ආපහු බාර දුන්නේ විරකියාව වැඩි වෙලා ආර්ථිකය කඩහැලිලා රටක් සංවර්ධන ඈන හිටිලා. ඒ තත්ත්වය වෙනස් කිරීම සඳහා දැන් කාලය ඇවිල්ලා තියෙනවා. ගොඩකවල මාදම්පි ප්‍රදේශයේ පැවති ජනහමුවක් සඳහාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා. මේ ගමට මේක ඇතුල් වෙලා තියෙනවා මත්ද්‍රව්‍ය. අපි මත්ද්‍රව්‍ය මර්ධනය කිරීමේ වැඩපිළිවෙල දැන් ක්‍රියාත්මක වෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ උපදෙස් පරිදි. තමුන්නාංශලට බොහොම පැහැදිලිව කියන්න ඕන මේ මත්ද්‍රව්‍යෙන් මේ රටේ ජනතාව ආරක්ෂා කිරීම අපි සියලු දෙනාගේ වගකීමක්. ඔබේ දරුවා ගැන, ඔබේ සහෝදරයා ගැන, ඔබේ සහෝදරිය ගැන ඔබ මීට වඩා කිට්ටුවෙන්, මීට වඩා අවබෝධයකින් කටයුතු කිරීම මං හිතනවා තාමත් වැදගත් කියලා මෙවැනි අවස්ථාවක. ඒ වගේම තමයි වන සතුන්ගෙන් වගාවන්ට වෙන හානිය, ඌරන්, වඳුරන්, ඉත්තෑවන්, මොනරුන්, මේක අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. මට නම් හරි ආසයි උන් කාලා දහලා ගියත් කමක් නැහැ කියලා හිතනවා. සමහර වෙලාවට දොර ඇරලා එළියට බැස්සම වීර කැටියේ මොනරුන්ගෙන් පෙරලා තියෙනවා. හැබැයි වගාවක් නම් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒවා ඔක්කොම කාලා යනවා. නමුත් මේක නිසා සාමාන්‍ය ගොවි ජනතාවට මහා අවුලක් වෙලා තියෙනවා. අග්‍රාමාත්‍යවරයා මීළඟට සහභාගි වුණේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් සඳහායි. ජනතා නියෝජිතයන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. පාසල් දරුවන් වැඩිම සරසවිසිතුන් සංඛ්‍යාවක් ඝාතනය කළේ මේ ප්‍රදේශයේ කියලා අපි තමුන්නාංශලට මතක් කරලා දෙන්න ඕන. 88 සමී මේ ප්‍රේමදාස මහත්තයාගේ යුගයේ 60,000කට වඩා මැරුණා. එදා රත්නපුර දිස්ත්‍රිකයේ පමණක් තරුණ තරුණියන් 3,402 ඝාතනය කර බව වාර්තා වෙනවා සටහන් අනුව. මට මතකයි 1989 දෙසැම්බර් 1 වනවිට ඇඹිලිපිටිය ප්‍රදේශයේ පමණක් පාසල් 13ක පාසල් දරුවන් 53 පැහැරගෙන ගියා. මොවුන්ගෙන් 48 කුරිරු ලෙස වද හිංසා කරලා ඝාතනය කළා. ඒ අයගෙන් 32 ඇඹිලිපිටිය මධ්‍ය මහාවිද්‍යාලයේ දරුවන් කියන එක ඔබට මතකදයි මා දන්නේ නැහැ. 1993 වසරේ අවසානයේදී සූර්යකන්ත සමූහ මිනිවල් පිළිබඳ තොරතුරු එදා හෙළි කරා. සූර්යකන්ත සමූහ මිනිවලේ මලසිරු 300ක් විතර තිබෙන බාත් අපට වාර්තා වුණා. මේකෙන් තමයි අවුරුදු 17 භීෂණකාරී ප්‍රේමදාස ආණ්ඩුවේ බිඳ වැටීමේ ආරම්භය කියලා තමුන්නාංශලාට මතක් කරනවා. ඒ දිනවල අපි මේ පිළිබඳව විශේෂයෙන්ම අපි අධිකරණයට ආවායි දවස්වල උසාවියේ එනකොට මේ මලකඳන් වල කොටස් උසාවියට ගෙනල්ලා තිබුණා. ඒ වගේ දර්ශනයක් අපි අත්වසින්ම අපි නොදකීවයි කියලා අපි ප්‍රාර්ථනා කරන හැම අවස්ථාවෙම. ඒකින්ද තමුන්නාංශලා දන්නවා ඒ ප්‍රේමදාස යුගය, ඒ භීෂණයෙන් රජවෙච්ච යුගය නැවත ඇතිකරන්න ඉඩ තියන්න බෑ කියලා අපි බොහොම පැහැදිලිව තමුන්නාංශලට මතක් කරන්න ඕන. මෙම අභිහුගාත්මක මොහොතේ රට බාර ගැනීමට තම පක්ෂය සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ දෙහිවලදී පැවති එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ රැස්වීමකට සහභාගී වෙමින්.
මට ඕන ජාත්‍යන්තර මූල අරමුදලෙන් ඒ සල්ලි හොයාගන්න 2003 තෝයාගත්තනේ ඕන තරම් ටෝකියෝ සම්මේලනේ ඇමරිකාවේ ඊට පස්සේ රැකියා නැති ලක්ෂ 10කට 10000 ගන්න මාස දෙන්න අපේ ව්‍යාපාර ආරම්භ කරන්න බැංකුවේ ණය ගන්න ඕන ඒක අපි සහතික වෙන්න කොහොමද අතට ගිහින් සල්ලි දෙනකොට මෙතන වෙළඳාම් වැඩි වෙනවා ඒ වෙළඳාම් වැඩි කරන තවත් මිනිස්සු ජීවත් වෙන එච්චරයි කරන්න තියෙන්නේ රට බාර ගන්න අපි ලෑස්ති අභියෝගය අරගන්න ලෑස්ති එක්සත් ජාතික පක්ෂයට විතරයි පුළුවන් අනික මං කියනම එක එක්සත් ජාතික පක්ෂයයි ලංකාවේ තියෙන්නේ බලයට තනගන පක්ෂ දෙකයි තියෙන්නේ පොහොට්ටු ඉන්නවා අනිත් පැත්තෙන් UNP වෙන එකක් නැහැ ඉතින් ওই පක්ෂ දෙක විතරයි මේගොල්ල බෑන්නේ මා සටක් ගිහින් පෙන්නුවන්නේ වෙන කාටවත් බෑ දැන් ඇවිල්ලා කියනවා අපි නියම UNP කියලා ගින් නඩු දැම්මනේ අපිට විරුද්ධ උසාවි කියව බුරු කියන්නේ පයිසේ ඔයගොල්ල වෙන පක්ෂය ඔයගොල්ල තරම් කරන එක UNP ට හානි කරන්න පුළුවන් කියන එකද කිව්වේ ඒකත් තාම ඉගෙනගෙන නැහැනේ नगर सभा मंत्री अंतिम दीदी विनय नाम विनय अभी मेक आरक्षा मत पुनसा पाया वागी मोरटे को दुनिया दिना ආයේ එක්සත් ජාතික පක්ෂේ රුපියල් 20 ටිකට් එකක් අරගෙන බුලත් බුලත් අතක් දීලා අපි ගාවට එන්න වෙනවා කියන එක මිත්‍රවරුනි මම තමුන්නාස්සලට බයිඩේතු ප්‍රකාශ කරනවා රටක් හදන්න රජයක් හදන්න එතුමා යන්නේ දෙවනි දැරතුම අයිරයි කියනවා අපි තරඟ කරන්නේ ජයග්‍රහණය කරන්න අපි තරඟ කරන්නේ ආණ්ඩු හදන්න ඒ ශක්තිය අපි නායකතුමාට දිය යුතුයි මොකද දැන් ලංකාවම අලියා ගැන කතා කරනවා ලංකාවම කියනවා එක්සත් ජාතික පක්ෂය නැගිලා එනවා කියලා ලංකාවම කියනවා අන්න විපක්ෂය කියලා. අපි විපක්ෂ නෙමෙයි අපි දැන් ආණ්ඩු බලයක් ගැන කතා කළ යුතුයි. අපේ නායකතුමාට අපිට ඒ තැනට ගෙනියන්න පුළුවන්. එතුමා විතරයි හරියට මේ දැක්ම තියෙන්නේ. ජයග්‍රහී පාර්ශවයේ සමග එක්ව ගමන් කළ නොහැකි අයට බංකොලොත් දේශපාලන පක්ෂ සමග එක්වීමට සමගී ජනබලවේගයේ සැලුම් දොර විවෘත කර ඇතැයි එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බහමැතිවරණ ඉදිරිපත්ව සිටින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම සඳහා ඊයේ වත්තල දීපැවති ජනරලිය කමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. මෙවර මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකින් රසක් බීට එක්ව සිටියා. බදුල්ල දිස්ත්‍රික්කයේ එකම දිස්ත්‍රික්කයයි ලංකාවේ 2015 මැතිවරණේ ආසන 9න් 9ක් තියෙනවා 9න් 9ම දින්න එකම දිස්ත්‍රික්කයයි මේ බදුල්ල දිස්ත්‍රික්කයේ. නායක වෙනකොට මේ පක්ෂයේ ඒ 1994 මම ඕලෙවලිය. දැන් 20යි අවුරුදු 26කට පස්සේ මගේ දුව මේ අවුරුදු ඕලෙවලිය. අපෝ දෙපැත්තම තම් දුවලියද්දි මම රනිල් වික්‍රමසිංහ නායකයා මම එලියද්දි රනිල් වික්‍රමසිංහ නායකයා මේ පක්ෂේ. අවුරුදු 26යි. අවුරුදු 26 එක පාරක්වත් එතුමාට බැරුණා ජනාධිපති වෙන්න. ඒතර අපි පාක්ෂිකය කොහොමද බේරෙන්නේ? එක පාරක් දුන්න අගමැතිකමේ සම්පූර්ණ කාලය හිටියේ නෑ. 2001 2004 වෙනකන් හිටියා. 2005 හරන අදත් ඉන්න ඕනේ. 2019 ගෙදර ගියා. ඒතර පාක්ෂිකය කොහොමද රකි? नगर सभा प्रादेशभा ආපහු කියනවා කොටන් නදින කණ්ඩායමයි සමගි ජන බලවේගයේ දුරකටනේ පෙරහැරේ යන්නේ. අනිත් හැමෝටම සිද්ධ වෙයි අර බංකොලොත් පාර්ශවයත් එක්ක දන්නවනේ ඉතින්. ඇත්ත වශයෙන්ම මම දන්නේ නැහැ ඒගොල්ලන්ට පළාත් පාලන මැතිවරණයක් කොහොමද කරන්න කියලා. කෙසේ වෙතත් මේ බංකොලොත් කොට්ටාසෙත් එක්ක අනිත් පැත්තට යන්න අපි දොරටුව විවෘත කරලා තියෙනවා. සැලුම් දොර දිනව විවෘත කරලා යන්න පුළුවන් ඕන වෙලාවට. මොකද ඕන තරම් කැපකිරීම කරපු දක්ෂයෝ ඉන්නවා තරුණයෝ ඉන්නවා කාන්තාවෝ ඉන්නවා වෘත්තිවේදීන් ඉන්නවා දැන් කාලය ඇවිල්ලා තියෙන්නේ ඔය දෙපැත්ත කන පුද්ගලයෝ ටික පැත්තක දමලා හොඳ අලුත් ගමනක් යන්න
ජාතික ජනබලවේගයේ තවත් ජන රැලියක් ඊයේ කළුතරදී පැවැත්වුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා එයාට නම් ඡන්ද දිනන්න බෑ. ඒක නිසා සජිත් ප්‍රේමදාස වට එකතු වුණා. හැබැයි මංගල සමර මහත්තයා නම් දුරතියාම දැක්කා. ගෙනාවට මෙයත් එක්ක හරියන්නේ නැහැ. මොකද ඇතුලේ මුකුත් නැහැ. මදේ හිස් මද නැහැ කියලා. එයා ටක් ගල මේ ගැලවිලා ගියා. දැන් ගොඩක් අය ඉන්නේ ගැලවෙන බලාගෙන. දැන් මොකද වෙලා තින්නේ? මේ ළඟදි මම දැක්කා නේද? අර UNPA ගේ අර පැත්තට උදව් කරයි කියලා ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ආසන සංවිධායක ගණනාවකගේ පක්ෂ සමාජිකත්වය නැති කරලා. දැන් කෝ සජිත් මහත්තයා? එයා නේද මේ පැත්තට ගියපු ලොක්කා? රංජිත් මත්තුම්පන්න අරේ දෙකල ලේකම්. ඒගොල්ලන්ගේ මොන හරි වෙලා තියනවද? නෑ නේ. හැමදාම සජිත් එක්ක යන කණ්ඩායම අනාතනාත වෙනවා. ওই සජිත් එක කට්ටිය ගොඩක් ගියානේ. දයාසිරි ජයසේකර හිටියා, රෝසි සේනනායක හිටියා, තලත අතුකෝරලා හිටියා, අය බුද්ධික පතිරලා හිටියා. හැමදාම මොකද්ද වෙන්නේ? සජිත් බේරෙනවා, අනිත් අය ගිලටීනියට අහු වෙනවා. ඕක තමයි වෙන්නේ. සජිත් එහෙම වුණාට පස්සේ තමන් වෙනුවෙන් බෙල්ල තියමිණිය වෙනුවෙන් වචනයක් කතා කරේ නැහැ කවදාවත්. වචනයක් කතා කළ නැහැ. අදත් තමන් වෙනුවෙන් බෙල්ල තියපු මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායකයන්ගේ මන්ත්‍රීකමත් නැති වෙන තැනට ඇවිල්ලා තිනවා. හැබැයි සජිත් වචනයක් කතා කරන්නේ. ඒ තමයි සජිත්. ඉතින් මෙහෙම නායකයෙක් පස්සේ ගිහිල්ලා මොකද්ද ගන්න පුළුවන් කියලා කියන්නකො. එන එන වෙලාවට ගහ ගහ උළු අස්සා වගේ මොනෝ හරි දෙයක් කියනවා. මේ ඇත් එක්ක ඉස්සරහා දේශපාලන ගමනක් නැහැ. මම කියන්නේ මේ රටේ ජනතාවට අපිට ඕන ගම තිබෙන්නේ පාර්ලිමේන්තුවේ ඇතුලේ ඔබ සහ රට වෙනුවෙන් පෙනී දින්න ශක්තිමත් කණ්ඩායමක්, නිකම් විකාර කරන ජෝකර්ලා නෙමෙයි. විමර්ශනයකට අදාළ සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත ඊයේ කොළඹ අපරාධ කොට්ටාෂය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ලබන 7 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ඔහු ඊයේ රාත්‍රී ගම්පහ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ව්‍යාපාරිකයෙකු වූ මොහොමඩ් සියාම් ඝාතන සිද්ධියට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයෙකු වූ වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගැනීමේ නඩුකරය සම්බන්ධයෙන් ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව මත ශානි අබේසේකර මහතා මෙලෙස සැකපිට අත්අඩංගුවට ගැනුණා. එම සිද්ධියට අදාළව වාස් ගුණවර්ධන මහතා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනුවේ 2013 වසරේදී. කලගෙඩිහේන ප්‍රදේශයේ ගෙවත්තක T56 ගිනිඅවි 6ක් ඇතුළු අවි ආයුධ සමූහයක් සංගවා තබා ඒවා සොයාගත් බවට අඟවමින් එම අවි ආයුධ නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. දීර්ඝ වේලාවක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ශානි අබේසේකර මහතා ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා වෙත ඉදිරිපත් කෙරුණේ ඊයේ රාත්‍රියේ. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළා. හෙරොයින් ජාවාරමින් උපයාගත් බවට සැකකෙරෙන ශ්‍රී ලංකා මුදල් රුපියල් කෝටි 3කට අධික ප්‍රමාණයක් සහ ඇමරිකානු ඩොලර් 1,40,000ක් සමග සැකකරුවෙකු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගැනුණා. කොළඹ උතුර පොලිස් කොට්ටාෂයේ මාර්ග බාධක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත දෙමටගොඩදී වැටලීම සිදු කළ බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ. පොලිසිය ඊයේ රාත්‍රී 9ට පමණ දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කර තිබෙනවා. එහිදී හෙරොයින් ග්‍රෑම් 4ක්, දේශීය මුදලෙන් රුපියල් 3,13,00,000ක් සහ ඇමරිකානු ඩොලර් 1,40,000ක් පොලිසිය විසින් සොයාගනු ලැබුවා. ඇමරිකානු ඩොලර් 1,40,000ක මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් 2,63,00,000කට අධික වටිනාකමකින් සමන්විතයි. මෙම මුදල් උණ්ඩියල් ක්‍රමයට විදේශගත පුද්ගලයෙකු වෙත යැවීමට සූදානම් කර තිබූ බවයි හෙළි වී ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 55 වූ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු කොළඹ වරාය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඔබ නැවතත් රූපවාහිනී දිවා ප්‍රවෘත්තියේ සමකින්. මෙරට COVID-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2,391ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 84.93%. COVID-19 රෝගී වැළඳුණු එක් අයෙකු ඊයේ හඳුනා ගනු ලැබුවා. එම රෝගියා ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හඳුනාගත් COVID-19 රෝගියාගේ බිරිඳ බවයි වසංගත රෝග විද්‍යාංශයේ පැවසුවේ. ලංකාපුර ප්‍රදේශයේ ඇයගේ සමීපතමයන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
මේ අතර පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හඳුනාගත් කොවිඩ් 19 රෝගියාගේ ආශ්‍රිතයන් 158 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තා ඊයේ රාත්‍රියේ ලැබී තිබෙනවා. ඔවුන්ට වෛරසයේ ආසාදිනී වී නොමැති බවටයි තහවුරු වී ඇත්තේ. කොවිඩ් 19 රෝගී වැළඳුණු 2391 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 84.93% වන අතර 413 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. මෙරටින් කොවිඩ් 19 මරණ 11ක් වාර්තා වූ අතර එය ප්‍රතිශතයක් ලෙස 0.39%. කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් මෙරට පැමිණීමට නොහැකිව ඩුබායි හා දෝහා කටාරවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අදාළියම මෙරට ගෙන්වා ගනු ලැබුවා. එම් පිරිසට 349 දෙනෙකු ඇතුළත්. ඔවුන් සියලු දෙනා ගුවන්තොටුපළ පරිශ්‍රයේදීම PCR පරීක්ෂණ සඳහා යොමු කර නිරෝධායන මධ්‍යස්ථාන කරා යැවීමටයි පියවර ගැනුණේ. මේ අතර පාර්ලිමේන්තුව වෙනුවෙන් සැකසුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත බාර දීම ඊයේ සිදු කෙරුණා. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත ඒ බාර දෙනු ලැබුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින්. ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගී වැළඳුණු ගර්භණී මවකට පළමු වරට කරන ලද සිසේරියන් සැත්කමක් ඊයේ සාර්ථකව සිදු කර තිබෙනවා. ඒ නැගෙනහිර කොළඹ මූලික රෝහලේදී සැත්කම සිදු කරනු ලැබුවේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මයුරුමාන දේවලගේ මහතා විසින්. බව නිරෝධායන මධ්‍යස්ථානයක සිටියේදී කොවිඩ් 19 රෝගී වැළඳීම නිසා ප්‍රතිකාර සඳහා නැගෙනහිර කොළඹ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. දරුවා සහ මව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ. දරුවා PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එහි වාර්තා අද දිනේ පැමිණීමට නියමිතයි. මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කරනවා. දෙවැනි රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රී වීථි සංචාරය කළා. සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව මෙවර පෙරහැර මංගල්‍යය පැවැත්වෙන්නේ ජන සහභාගිත්වයෙන් තොරවයි. රාත්‍රී 8:10ට යෙදෙන සුබ මොහොතෙන් පෙරහැර ආරම්භ කරනවා. ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩේ නික්මුණු පෙරහැර, නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිව්මහා දේවාල පෙරහැර සමගින් වීථි සංචාරය කළා. පෙරහැර දළදා වීදිය ඩී එස් සේනානායක වීදිය ඔස්සේ පැමිණ, කොළඹ වීදිය, බෙනට් සොයිසා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ ගමන් කොට රජ වීදියෙන් යළි දළදා මාලිගාව වෙත ගෙවිදීම සිදු කෙරුණා. එහි සධාතුක කරඬුව වැඩම කරවනු ලැබුවේ ඉන්දිරාජා හස්තියා විසින්. බුරුම රාජා සහ මියන් රාජා දෑලේ ගමන් කළා. ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ 12 වැනි පෙරහැර අද රාත්‍රී වීථි සංචාරය කිරීමට නියමිතයි. ඊයේ රාත්‍රී වීථි සංචාරය කෙරෙනු 11 වැනි පෙරහැර වල්ලියම්මා දේවාලය වෙත ගමන් කර චාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරුව නැවත මහා දේවාලයට ගෙවදුනා. කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර ලබන 3 වෙනිදා පැවැත්වීමට නියමිතයි. කතරගම ඇසළ මංගල්‍යයට සමගාමීව පවත්වනු ලබන ගිනි පැකීමේ උළෙල අද උදැසන සුබ මොහොතින් සිදු කෙරුණා. රූපහණේ දිවා ප්‍රවෘත්ති ප්‍රකාශයේ නිමාවටපත් වෙනවා. ආයුබෝවන්.